16 බුද්ධානුස්සති භාවනාව. අපගේ උතුම් ශාස්ත්‍රූවරයා නම් බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මහා වීරියකෙහිදී කියා නිම කළ නොහැකි දුක් රැසක් විඳ සියලු කෙලෙසුන් නසා මහා නුවණින් මහා ගුණයෙන් පිරිගත්සේක. උන්වහන්සේ සම්පූර්ණ කළ ඒ මහා ගුණයන් අතුරෙහි අරහාදී ගුණ නවයක් දෙවි මිනිසුන් අතර ප්‍රසිද්ධියට පත් වූයේය. උන්වහන්සේගේ ඒ උතුම් ගුණ සිහිකිරීම බුද්ධානුස්සති භාවනා නම් වේ. දැන් එයට සූදානම් වනු මැනවි. පිරිසිදු සිතින් විවේක ස්ථානයට පිවිස භාවනා අසුනෙහි හිඳගන්න. කලපින් සිහියට නගා ඒවා දෙවියන්ටද මළගිය ඥාතීන්ටද අනුමෝදන් කරවන්න. ශාන්ත දර්ශනීය බුදු පිළිමයක් හෝ බුද්ධ පින්තූරයක් ඇතොත් ඒ ඉදිරියේ දණින් වැටි නමස්කාර කරන්න. බුදු ගුණ සිහි කරමින් පිළිමේ දෙස නැවත නැවත බලන්න. අනතුරුව මෙසේ කියන්න. 1. ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හේින්ද, සංසාර චක්‍රේ අර කැපූ හේින්ද, රහසත් පව නොකරන හේින්ද, සියලු දිව්‍ය මනුස්සාදීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු හේින්ද අරහත් නම් වනසේක. ඒ අරහත් ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. 2. ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් වහන්සේම නුවණින් මනාකොට දැනවදාළෙහින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. 3. ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විද්‍යා 8කින් හා චර්ණ ධර්ම 15කින්ද සම්පූර්ණ වූ හේයින් විද්‍යාචර්ණ සම්පන්න නම් වනසේක. ඒ විද්‍යාචර්ණ සම්පන්න ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. 4. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සෝබන ගමන් ඇති හේයින්ද, සුන්දර රූප සම්පත්තියෙන් යුත් හේයින්ද, සෝබන වූ නිර්වාණයට නිසි පිළිවෙත් වැඩුමෙන් වැඩිය හේයින්ද සුගත නම් වනසේක. ඒ සුගත ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. 5. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයන් සර්වාකාරයෙන් දැනවදාළෙහින් ලෝකවිදූ නම් වනසේක. ඒ ලෝකවිදූ ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. 6. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සෙස්සන් විසින් දමනය කළ නොහැකි පුරුෂයන් මනාකොට හික්මවාලූ හේයින් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී නම් වනසේක. ඒ පුරුෂ ධම්ම සාර්ථී ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. 7. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට ලොවි ලෞතුරා අර්ථයෙන් අනුශාසනා කරන හේයින් ශාස්ත්‍රූ නම් වනසේක. ඒ ශාස්ත්‍රූ ගුණයෙන් යුත්
භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා. පූජා වේවා, පූජා වේවා. 8. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් අවබෝධ කොට අන්‍යයන් හටද අවබෝධ කර වදාළෙහි බුද්ධ නම් වනසේක. ඒ බුද්ධ ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා. පූජා වේවා, පූජා වේවා. 9. ඒ මාගේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු සැප සම්පත් සාදා දුන් භග ධර්මයෙන් යුත්තේඳ රාගාදී සියලු කෙලෙස් හා අනේක විධ විෂම පාප ධර්මයන් මාර්ග ඥානෙන් සිඳ බිඳ දැමූ හේඳ තතයුතු ධර්මයන් දැන බෙදා සෝබන ධර්මයන් භජනය කළ හේඳ භගවත් නම් වනසේක. ඒ භගවත් ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා. පූජා වේවා, පූජා වේවා. මෙසේ අනන්ත ගුණ ඇති මහා කාරුණික වූ ඒ මාගේ ශාස්ත්‍රු වූ බුදුරජාණන් වහන්සේ මට පෙනී වදාරනසේක්වා. මම ඔබගේ කීකරු ශ්‍රාවකෙක් වෙමි. ඔබ වහන්සේගේ විසිතුරු සෝභා සම්පන්න ශරීරය මාහට ප්‍රකට වේවා. මාගේ කයින් වචනෙන් සිදු සියලු වරදට කමාව ලැබී ඔබ වහන්සේ පිරු දානාදී පාරමී මහපින් මට ලැබී මා කෙරෙහි කරුණාව පැතිරි ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය මට ප්‍රකට වේවා. මෙසේ මුලපටන් අගටත් අගපටන් මුලටත් මේ ගැන සිතමින් කියමින් වරක ඇස අරිමින්ද වරක ඇස පියමින්ද බලබලා සිටිනු. යම්කිසි වේලාවකදී ඇස පියාගෙන සිටින විටදී සම්පූර්ණ බුදුරුව හොඳින් සිතට පෙනේ නම් උග්ගහා නිමිත්ත පහළ වුණා නම් වෙයි. දැන් පරිකම් වශයෙන්ගත් බුදුරුවෙන් වෙන්ව භාවනාව කළ යුත්තේ උග්ගහා වශයෙන් සිතට පෙනී ගිය බුදුරුව අරමුණු කරගෙනය. මෙයින් ඔබේ සිත පහන් වේ.